ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. දැන් අපි දන්නවා අපේක්ෂකයා. ඔය ඇවිල්ලා ඉන්න නාමල් රාජපක්ෂ මෙතුමා අපේක්ෂකයව දන්නවා. නිපුණ රණවක සංජීව ත්‍රිමාන අපේක්ෂකයව දන්නවා. You're watching the Life Traveler channel. ආමේ අතිකරපු යුද්ධ නවත්තපු ඔබ අපි ආදරය කරන මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය මහින්ද කියන කොටම ගහලිවරයිනේ හත්ති ලව්වේ. ඉතුරු ටික කියන්න දෙන්නේ නැහැනේ. ඒ මහින්ද මාත්‍යා යුද්ධේ නැත්තුවා. අපි ආමුදුරුවනේ. ඒ නවත්තල නතර නොවි සංවර්ධනය කරාවා. අද මහින්ද මාත්‍යා චුට්ටක් විවේකී සුවේ ඉන්න ගමන් මහින්ද රාජපක්ෂ මහත්තයා නතර කරපු තැනින් ආරම්භ කරන්න පුළුවන් පුරුකක් අපිට දීලා තියෙනවා. හැම කෙනාටම රට හදනවා කියන්න පුළුවන්. හැබැයි කරන්න පළපුරුද්ද තියෙන්න ඕනේ. එහෙම පළපුරුද්ද තියෙන ආදරණීය නායකයෙක් ඔබ හමුවට ආවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මේ රටේ වැඩි කල් යන්න පෙර නියත වශයෙන්ම මේ රට බාර ගන්න ඔබේ අපේ පක්ෂයේ ආදරණීය ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙතුමාව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේමයි නිපුණ රණවක මෙතුමා ගැන කියන්න දෙයක් නැහැ. මේ සේනාව ගැන කියනකොට දකින්නකොට මේකේ මහින්ද මාත්‍යාගේ පින්තූරේ ගහගෙන ඡන්ද ටික හැමදාම අරගෙන ගිහිල්ලා ඇමතිකම් කරපු හාදේයෝ අපේ පක්ෂයට දැන් කොකා පෙන්නලා තියෙනවා සමහර තැන්වල. මෙහෙත් එමයි කියලා අපිට ආරංචි. ඒ ජේෂ්ඨයි කියලා කියාගන්න අය මහින්ද මාත්‍යාගේ පින්තූරේ ගහගෙන පාර්ලිමේන්තු ගිහිල්ලා අපිට කොකා පෙන්නන යුගයේ මාදර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට නායකත්වය දුන්න නිසා තමයි, දෙනියාය ආසනයට නායකත්වය දුන්න නිසා තමයි මේ තරම් අතිවිශාල පිරිසක් පුටුවල වාඩි කරලා ඉවර කරන්න බැරුව මේ පාර සිසාරා. එවැගේම නගරයේ සෑම තැනකමත් පිරෙන්න ජනකාය ගේන්න පුළුවන් වුණේ ඔහුගේ හැකියාව නිසා. ඒ නිසා නාමල් රාජපක්ෂ වගේ තරුණයෙක් මේ රටේ අනාගතය බාර ගන්න කොට මාදර දිස්ත්‍රික්කයට මා දෙවන්ත ශක්තියක් දෙන දෙනියා ආසනේ ඔබට දිවරේ නොබලා කටයුතු කරන ඊළඟ අපි හදන ආණ්ඩුවේ නියත වශයෙන්ම රාජ්‍ය මාත්‍යවරයෙකු වශයෙන් පිදුම් ලබන ඔබේ ආදරණීය නායකයා නිපුණ රණවක මෙතුමනි ආදරෙන් ඔබතුමාගෙන් අවසර ගන්නවා. ජේ.ආර්. ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස කොරාට වඩා යමක් අනුරු කුමාර් දිසානායක කොරයි කියලා බලාපොරොත්තු වෙනව නම් එන්නත් උන ගන්න කිව්වම රිලවුන්ට ආදේශ කර අපේ අම්මලා තාත්තලව රටේ ජනතාව එන්න දේ දින වටිනාකම ගැන කතා කරේ නෑ. ගෝඨාභය ජනාධිපතිතුමා හිටපු නිසා තමයි ජීවිතේ බේරගත්තේ. අනුරු කුමාර් දිසානායක හිටිය සෙච්ච පොංග අපි ඉවරයි. එහෙනම් ඒක තාමත් එන්නපත් හදා බල බල ඉන්නවා අනුරු කුමාර් දිසානායක. එනිසා අනුරු කුමාර් දිසානායකට වරායෙන් ප්‍රයෝජන ගන්න විදිය දන්නේ නැතිනම් අධිවේගී මාර්ගයක අවශ්‍යතාවය අනුරු කුමාර් දිසානායක දන්නේ නැත්නම් දැනෙන්නේ නැතිනම් ආගම ගැන කතා කරනකොට ස්වාමින් වහන්සේලාගේ අගය දන්නේ නැතිනම් බෝධිය වෙනුවට පොල් ගහ පිට දුන්නම් පොල් ගෙඩි කාලි ඉවරයි කියන ජාතියක් නම් අනුරු කුමාරගේ පක්ෂේ ඉන්නේ. ජාතිය ගැන හැඟීමක් නැහැ අපේ හාමුදුරුවනේ. ආගම ගැන හැඟීමක් නැහැ. රට ගැන හැඟීමක් නැහැ. තොර මොකද අනුරු කුමාර දින සුදුසුකම සානුර කුමාර් දිසානායකට මේ රටේ පාලන බලය කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒක විහිළුවක්. සෙනග එකතු කරන්න පුළුවන් රැස්වීම් වල මාතර රැස්වීමට ගාල්ලෙන් හම්බන්තොටින් රත්නපුරින් මොණ්ඩරාගලින් ගෙනිච්චව සෙනග එකතු කරන්න පුළුවන්. මැයි පළවෙනි දාපු සෙනග මැයි දෙවෙනිදාත් මුහුද නාල ගියේ ඒකයි මාතර. එහෙම තමයි සෙනගාවේ මාතරට පවුල් පිටින් පවුලගේ හිටියනම් පස් දෙනෙක් පස් දෙනාටම බස් එක එන්න කිව්වා. අපේ එන්නේ එකයි. අපේ රැස්වීමකට එන්නේ පවුලකින් එකයි. එකයි නේ එන්නේ. අපේ රැස්වීමකට පවුලෙන් එන්නේ එකයි. උගේ රැස්වීමට පවුලෙන් පහයි. එමයි එන්නේ. එනිසා සෙනගට සමාරු කරන මේ ෆේස්බුක් එකේ රැල්ල කියලා. කොහෙද ෆේස්බුක් එකේ රැල්ලක් තියෙන්නේ? සල්ලි දෙනකන් රැල්ල තිබුණා. සල්ලි දෙන්න තුන රැල්ල බහලා ගියා. නිසා අනුරු කුමාරට එන්න බෑ. ඔබ බය වෙන්න එපා. කවුරු හරි හිතනවා නම් ඒක විහිළුවක්. දෙවෙනි කාරණාව ඊළඟට එන්නේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස එනවා දිනන්න බෑ. සජිත් ප්‍රේමදාස දිනන්න ඔන්න මෙන්න එනවා. සජිත් ප්‍රේමදාසට දිනන්න බෑ.
දිනාගෙන එද්දි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඔලමොට්ටලකම මතු වෙනවා. ඊට පස්සේ යාගේ මෝටරේ ඔන් වෙනවා. මිඩ්වයිෆ් නෝනගේ බොත්තම ඔන් කරනවා. රෑට රෑට 12ට ගෙවල් වල දෙනවා කියනවා. කටවරද්ද ගන්නවා, වරදිනවා, පරදිනවා. ආසයි බයයි. දෙන්න හදනකොට ගන්නෙ නැහැ. ගන්න හිතනකොට අපි එයාට දෙන්නේ නැහැ. ඒ නිසා සජිත්ට බෑ. එකන හිතන්න බා රණසිංහ ප්‍රේමදාස කියලා හිතනවා නම් කවුරු හරි සජිත් ප්‍රේමදාස කියන්නේ නැහැ. රණසිංහ ප්‍රේමදාස කියන්නේ තාත්තා. සජිත් ප්‍රේමදාස කියන්නේ අතටත් පුතා. ඒක අත දරුවා පුතාම තමයි. එයාට පුතා කියන තැන ඉන්න ගිටින්න බැරි වුණා කවදාවත්. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා පන්ති කාමරයක් දීලා ළමයි එක බෝලයක් අරන් බැට්ටයක් අරන් ක්‍රිකට් ගහලා ඒව තමයි දන්නේ. ඒ ගැන රට කරන අධ්‍යක්ීමක් නැහැ. අපේ පක්ෂින ලාබාලම ජාතික සංවිධායකවරයා දැන් සමහරු අපේක්ෂකත්වය ගැනත් කියනවනේ. නාමල් රාජපක්ෂ ගැන කියනකොට සුදුසු නැද්ද කියලා අහනවනේ. දැන් අර දෙන්න ගැන කතා කරලා වැඩක් නැහැ. ඊළඟ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා තමයි කවුරුත් අහන්නේ නේ. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා නේ අහන්නේ. දැන් අද අධිකරණ තීන්දුවේ දීලා තියෙනවා මැතිවරණය කල් දාන්න බෑ. අනිවාර්යයෙන්ම මැතිවරණය තියන්න වෙනවා. අපි ඉත්නිකමටවත් හිතුවා මේකේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාවත් මේ ගුණ්ඩු ඇතුලේ ඉන්නවද කියලා බඩු නෑ වගේ පේන්නේ මේක ඇතුලේ. දැන් අධිකරණ තීන්දුව දීලා ඉවරයි ඡන්දය තියන්න. එතන තියෙන ඡන්දේ පොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා නේ ඔක්කොම බලන්නේ. දැන් කළුතර රැස්වීමේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් වාඩි වෙලා ඉන්නවා. ධම්මික පෙරේර මහත්තයත් වාඩි වෙලා ඉන්නවා. නාමල් රාජපක්ෂ මැතිතුමත් වා එදාවත් සිග්නල් එකක් ගන්න පුළුවන්ද කියලා තමයි කට්ටිය බලාගෙන හිටියේ. නාමල් රාජපක්ෂ මැතිතුමත් ඉන්නවා. හත්තිලවයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් බැරිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් හිටියයි කියාපියවකෝ කළුතර රැස්වීමේ. බැහැ රැස්වීමේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ධම්මික පෙරේරා ඇරියේ නැහැ පුතා නාමල් රාජපක්ෂත් එතන. දැන් අන්තෝ ජටා බහි ජටා දැන් කෙල වුණා. දැන් එදත් හොයාගන්න බැරි වුණානේ අපේක්ෂකයා. එදත් හොයාගන්න බැරි වුණා අපේක්ෂකයා. දැන් කවුද අපේක්ෂකයා? ඒ ගැන ඔබ විශ්වාසයක් තියන්න එපා. දැන් අද ඕන්නම් අපේක්ෂකයා කියලා යන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේක්ෂකයා. ඔය ඇවිල්ලින නාමල් රාජපක්ෂ මෙතුමා අපේක්ෂකයාව දන්නවා. නිපුණ රණවක සංජීව ත්‍රිමාණ අපේක්ෂකයාව දන්නවා. හැබැයි අපි කියන්නේ නැහැ. අපි ඒක කියන්නේ නැහැ. ඇයි? තව පුනපුනා මේ රටම බලන් ඉන්නේ එදා කිව්වේ ප්‍රාදේශ සභාවට අපේක්ෂකයෙක් දාගන්න බෑ කියලා. කිව්වද නැද්ද? ප්‍රාදේශ සභාවේ අපේක්ෂකයෙක් ඉන්නව නේ මෙතන. එදා මොකද්ද කිව්වේ? ප්‍රාදේශ සභාවට අපේක්ෂකයෙක් දාගන්න බෑ කිව්වා. ප්‍රාදේශ සභාවට අපේක්ෂකයෙක් දැම්මත් අපේක්ෂකයෙක් ඉදිරියට 100ක් එකතු කරගන්න බෑ කිව්වා. දැන් ඒක නෙමෙයි කතාව. දැන් අහන්නේ ජනාධිපතිවරණයේ පොට්ටුවේ අපේක්ෂකයා කවුද? එතකොට රටම කතා කරන මාතෘකාව පොට්ටුවේ අපේක්ෂකයා කියලා කියන්නේ මොකද්ද? අද රටේම අනිකුත් පක්ෂ බය වෙලා ඉන්නේ පොට්ටුවේ අපේක්ෂකයාට. එහෙනම් නියත වශයෙන්ම මේ ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ මොන පක්ෂෙන්ද? දිනන්නේ මොන පක්ෂයේ අපේක්ෂකයාද? නියත වශයෙන්ම දිනන්නේ පොදු ජන පෙරමුණේ පොට්ටුවේ අපේක්ෂකයා. You're watching the Life Traveler channel.